දවසක් දෙවිවරු පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ගාථාවක් කියනවා. ඒකේචි බුද්ධං සරණං ගතාසි යමෙක් බුදුන් සරණ ගියොත් නතේ ගමිස්සන්ති අපායං කිය. එයා අපායකට වැටෙන්නේ නැහැ කියන. පහාය මානුසන්දේහං එයාගේ මනුස්ස කය අතහරිනකොට දේව කය පරිපූර්ණයි සුගතිය යනවා කිය. හැබැයි එතකොට අපිට පේන නිකං බුදුන් සරණ නෙමෙයි ඔය. දැන් ඉන්න අපි කොච්චර ඥාතියින් ඉති බුද්ධං සරණ කිය කී හිටියදනේ. එහෙම සුගතිය කියේ නැති. නැති බව අපි දන්නෝනේ අපේ પરම්පරාව දිහා බලපුවාම. අපි නම් දන්නව ඇත්තටම. කලාතුරකින් තමයි પરම්පරාව සුගතිය කිය කෙනෙක් ඒ හොඳට සීල රැකගෙන ගුණධර්ම පුරුදු කෙනෙක්. ඒ නිසා එහෙනම් අපිට පේනවා එතන පේන්නන්නේ අවබෝධයෙන් බුදුන් සරණ පිහිටනවා කියන ලේසි දෙයක් නෙමෙයි. ආකාරවතී සද්ධාවක හිත පිහිටවනවා කියන ලේසි දෙල්ලමක් නෙමෙයි. ඒ නිසා නිතර බුදු ගුණ හිතන්න ඒ බුදු ගුණ තුලම හිත පිහිටවලා හිත පුරුදු කරන් සද්ධාවේ හිත වඩන් අන්න මරණ මංචකේ සුගතියට යන්න හරි උපකාර වෙන දෙයි. මතක තියාගන්න සිහිනුවන තිබුණොත් අන්තිම මොහොතේ බේරෙන්න පුළුවන්. ඔබ අහලා ඇති ධනංජානි ගැන මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රය ධනංජානි සූත්‍රය. මේ ධනංජානි කියන බමුණා ඉන්නකම් පව්කම් කර කර අකුසල් කර කර හිටපු පව්කාර බමුණෙක්. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට දානි හැන්දක් බෙදෙනවා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි දන් දෙන එක පිනක්. හැබැයි ධනංජානි ඔබේ ජීවිතේ නම් ඔබ ඔය කරන වැරදි වැඩ අකුසල් නවත්තන්න. එතකොට ධනංජානි අමුතු කතාවක් කියලා එනවා. ඒක දේශනාවේ තියෙන ධනංජානි කියනවා ස්වාමීනි ඉතින් ඔබ වහන්සේලා නම් කියයි අපිට අමුදරුවෝ ඉන්නවා දැසි දස්සු කම් කරුවෝ ඉන්නවා අපි හොඳින් හරි නරකින් හරි අපිට ජීවත් වෙන්න ඕනේදී අපි කරන්නේ කියලා ගණන් ගන්නෑ. දැන් ওই කතාව නිකන් නොකියවට අදත් මිනිස්සු කියන්නේ නැද්ද? ආමුදුරු නම් කියයි අපිට ජීවත් වෙන්න ඕනේ අපිට ඕන විදිහට අපි ඉන්නේ කියන මිනිස්සු ඉන්නවා. ආමුදුරු කියන විදිහට ඉන්න පුළුවන්ද කියලා. ඔහොම ඉඳින් පවකම් කර කර හිටියා. ඔහොම ඉඳලා ධනංජානි ඇඳට වැටුණා. මරණාසන්න වෙලා ඇඳට වැටෙනකොට ගති නිමිති පහළ වෙනවා. පහළ ඇති සමහර මරණාසන්න වෙනකොට ගති නිමිති පේනවා. ඊළඟ භවය ගැන මැරෙන්න කලින් නිමිති පේනවා. ධනංජානිට පේනවා ගිනි දැල් පේනවා. තමන්ව උස්සගෙන ගිහිලා ගිනි අඟුරු වලක දාලා පුච්චන වගේ පේනවා. උල් පිහිවලින් හිස් මුදුන පලනවා බඩ කපනවා වගේ පේනවා. දැන් මොනවද මේ පහළ වෙච්ච නිමිති? අපායේ නිමිති. සිහිය තිබ්බා ඉක්මනට ළඟ ඉන්න සේවකයෙකුට කතා කරලා කිව්වා අනේ ඔබ සාරිපුත්තයන් වහන්සේ හොයාගෙන යන්න. උන්වහන්සේ මට අවවාද කරා මම පිළිගත්තේ නැහැ. අනේ උන්වහන්සේ මට පිහිට වෙයි. සාරිපුත්තයන් වහන්සේ ඉන්න තැනක් හොයාගෙන යන්න. උන්වහන්සේට කියන්න කිව්වා ධනංජානිට බොහොම අමාරුයි අසාධ්‍යයි. අනේ මාව බලන්න ඉන්න කියලා සාරිපුත්තයන් වහන්සේට ආරාධනා කරන්න කියලා සේවකෙක් පිටත් කළා. හොයාගෙන ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටි ආරාමේ හොයාගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේට ගිහිල්ලා කලින් වැඳා මේ වඳින්නේ ධනංජානි වෙනුවෙන් කියලා මුලින්ම වැඳා. වැඳලා විස්තරේ කිව්වා. අනේ ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් නම් වඩින්න කියලා ඔන්න ආරාධනාවක් කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරාධනේ පිළි අරගෙන පිණ්ඩපාතේ වැඩලා හවස ධනංජානිගේ නිවසට වැඩියා. දැන් ඇඳේ උඩුගලි අතට පනා දින අන්තිම මොහොත. ඇඳ ළඟ ආසනියකුත් තියලා පුටුවකුත් තියලා සාරිපුත්ත හාමුදුරන්ට වැඩ ඉන්න ආසනයක් පැනෙවුවා. දැන් සාරිපුත්ත හාමුදුර ළඟ වාඩි වෙලා ඇහුවා කච්චිතේ කමනියම් ඔබට ඉවසන්න පුළුවන්ද? කච්චි ආපනියම් ඔබට දරා ගන්න පුළුවන්ද? කච්චි දුක්ඛා වේදනානෝ අභික්ඛමන්තිනෝ පටික්ඛමන්තේ. ඔබේ ওই දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද කියලා දැන් අපි උහුම අහන්නේ නැද්ද? අපි ලෙඩෙක් බලන්න ගියාම අහනවනේ සනීපද අඩුවක් තියෙනවද වෛද්‍යවරු මොකද කිව්වේ දැන් ඔයාට හොඳද කියලා අහනවනේ. සාරිපුත්ත හාමුදුරුවෝ ඉස්සෙල්ලා අසනීප ගැන ඇහුවා. එතකොට උපමා හතරක් කියනවා. බොහෝ ඉන්න ඔය ඉස්සෙල්ල දේශනාවල ගොඩක් තියෙන උපමාවලි කියනවා. උපමා හතරක් කියනවා. සාමීනි මගේ ඔළුව වටේට කෙනෙක් හඹයක් වෙලලා කිටි කිටි ගාන හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් හිස ඇතුලින් දැනෙනවා. ඊළඟට කියනවා උල් පිහියකින් මගේ හිස් මුදුන පලනවා වගේ මට තේරෙනවා කියලා. ඊළඟට කිව්වා මස් කපන පිහියකින් මගේ බඩවැල් තීරු තීරු කපනවා වගේ කුස ඇතුලින් විශාල වේදනාවක් උපදිනවා කියලා.
හතරවෙනි උපමාව කියන ස්වාමීනි හතර දිනක් මා උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ මගේ ඇඟම දනවා කියලා. දැන් ওই කරුණ ටික කියනකොට සාරිපුත් හාමුදුරු දැනගත්තා දැන් මොනවද මේ පහළ වෙලා තියෙන්නේ. දැන් නිරේ යන්න තමයි කර්මී බලවත්. එතකොට සාරිපුත් හාමුදුරු උන්න බලන්න උඩට ගන්න හැටි. සාරිපුත් හාමුදුරු කියනවා ධනංජානි දැන් ඔබේ හිත පිහිටලා තියෙන්නේ අපායේ කියලා. දැන් ඔබ මෙහෙම හිතන්න. අපාය කියන්නේ දුක් සහිතයි. ආදීනව සිහි කරන්න කියලා. අපාය ආදීනව සිහි කළා සිහි කළා ඔබ දැන් හිත පිහිටවන්න කීවා තිරිසන් ලෝකෙ. තිරිසන් ලෝකෙ මට හොඳයි කියලා නිරේ ආදීනව සිහි කළා තිරිසන් ලෝකෙ හිත පිහිටවන්න කිව්වා. ඇයි? නිකන් බැලුව බැලමට අපිට හිතෙන්නේ මොකද්ද කියලා. ඇයි? අපායන්න කර්ම බලවත් වෙච්ච ඉච්ඡර බලවත් වෙච්ච පෞකාරයක එක පාට උඩට ගන්න බෑ. ඊට වැඩිය ටිකක් හරි හොඳයි තිරිසන් ලෝකේ. නිරේ කියන්නේ අන්ත දුකක්. හැම වෙලෙම යම පල්ල වද දෙනවා ලෝධිය පොවනවා දැන් තිරිසන් සතුට එහෙම එකක් තියෙනවද? නෑ. ඊට වැඩිය ටිකක් හොඳයි. ඒ නිසා නිරේ ආදීනව සිහි කළා තිරිසන් ලෝකේ හිත පිහිටවන්න. සාරිපුත් හාමුදුරු උපදේශ දෙනකොට නිරේ ආදීනව සිහි කරගෙන සිහි කරගෙන යනකොට නිරෙන් හිත මිදිලා තිරිසන් අපාය හිත පිහිටියා. අනේ ස්වාමීනි දැන් නම් ගිනි දැල් පේන එක නැහැ කිව්වා. හැබැයි මතක තියාගන්න තිරිසන් ලෝකේ හිත පිහිටනකොට බිය තැති ගැනීම බහුලව දැනෙනවා කියලා. ගති නිමිති හැටියට ධර්මයේ පෙන්නනවා තිරිසන් ලෝකේ හිත පිහිටනකොට බියයි තැති ගැනීමයි දැනේ. ඔබ හොඳට බලන්න තිරිසන් සත්තු දිහා වැඩිපුරම තියෙන බියයි ඇති ගන්නවා. ඔය සත්තුන්ට පොඩි සද්දයක් ආවත් ඇකිලෙනවා. පියාඹන සතා පොඩි සද්දයක් ආවත් සැනින් බයිට පියාඹන. මාළුවෙක් නිකන් ගලක් දාන්න බලන මාළුවෙ ඉන්න තැනකට සැනින් සද්ද ආව ගමන් රිංගලා හැංගෙනවා. ඇකිලෙන සතා ඇකිලෙනවා. දුවන සතා දුවනවා. පියාඹන සතා පියා පොඩි සද්දයක් ඇති. හැම වෙලෙම ඇයි පොඩි සතා තව සතෙක්ගේ ගොදුරක්. ඒ සතා තව සතෙක්ගේ ගොදුරක්. තිරිසන් ලෝකෙ කියන්නේ එක එක සතුන් ගොදුරු කරගනිමින් ජීවත් වෙන අපායක්. ඒ නිසා බියෙන් තැති ගැනීමෙන් තමයි තිරිසන් සත්තු හැම වෙලෙම ජීවත් වෙන්නේ. දැන් ඔන්න ධනංජානිගේ හිත පිහිටියේ තිරිසන් අපායේ. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරු කියන ධනංජානි දැන් ඔබ තිරිසන් ලෝකේ ආදීනව සිහි කරන්න කාලයයි කියලා. එතන හිත පිහිටියට පස්සේ එතන ආදීනව මෙනෙහි කරන්න දුක් සහිතයි කියලා ආදීනව සිහි කරලා ඔබ දැන් හිත පිහිටවන්න කියව ප්‍රේත ලෝකේ කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා ඉන්නා කියලා ප්‍රේත අපායේ මට හොඳයි කියලා එතන හිත පිහිටවන්න කියව තිරිසන් ලෝකේ ආදීනව සිහි කරලා දැන් ඔන්න අතනින් චුට්ටක් උඩට ගත්තා ප්‍රේත අපායේ හිත පිහිටිය නිරෙන් තිරිසන් ලෝකෙට උඩට ගත්තා එතනින් ප්‍රේත අපායේ හිත පිහිටිය ප්‍රේතාපායේ හිත පිහිටනකොට සා පිපාසාව බහුලව දැනෙනවා කියලා. ප්‍රේතයන්ට වැඩිපුරම තියෙන සා පිපාසාව කියලා. එතන හිත පිහිටියට පස්සේ සාරිපුත්ත හාමුදුරු කියන ධනංජානි දැන් ඔබ ප්‍රේත ලෝකේ ආදීනව සිහි කරන්න කියලා. ආදීනව සිහි කරලා ඔබ දැන් මනුස්ස ලෝකේ හිත පිහිටවන්න උත්සාහ කරන්න. හැබැයි මනුස්ස ලෝකේ හිත පිහිටනකොට පිනක් බලවත් වෙන්න බෑ. ඒ වෙලේ සාරිපුත්ත හාමුදුරු පන්සිල් සමාදන් අපි ලෙඩේ බලන්න ගියාම මොකද කරන්නේ? හාමුදුරු කෙනෙක් ගියාම ඉස්සල්ලාම පන්සිල් දීලා බුදුමිට කියලා පිළිත් ටිකක් කියලා සාරිපුත්ත හාමුදුරුවෝ ඒ මොහොතේ සීලයක පිහිටේව. ධනංජානි පරණ වැරදි දැන් ඔබට අදාළ නැහැ. ඔබ දැන් සිල්වත්. ඔබ සීලේ පිහිටන්න කියලා සීලයක පිහිටලා අර සාරිපුත්ත හාමුදුරන්ට බත් හැන්දක් හරි දීපු පින බලවත් කරා. එහෙම පින සිහි කරලා manuss ලෝකෙ හිත පිහිටවනකොට ප්‍රේත ලෝකෙනුත් හිත මිදිලා මනුස්ස ලෝකෙ හිත පිහිටිය. එතන හිත පිහිටියට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා ධනංජානි මනුස්ස ලෝකෙ දුක් සහිතයි කියලා. දැන් ඔබ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මැරෙන්න වැටෙනකම් මොනවද හේව කරගත්තේ? ඒ නිසා මනුස්ස ලෝකෙත් ආදීනව සිහි කරලා චාතුම් මහරජික දෙව්ලොව හිත පිහිටවන්න කියලා. හැබැයි දිව්‍ය ලෝකෙ හිත පිහිටන්න නම් කරුණු පහක් තියෙන්න ඕනේ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒ කරුණු පහ වැඩෙන විදිහට සාරිපුත්ත හාමුදුරු බණ කියන. බණ කියාගෙන යනකොට ධනංජානිගේ හිත චාතුම් මහරජික දෙව්ලොව හිත පිහිටියෙ. එතකොට සාරිපුත්ත හාමුදුරු කියන ධනංජානි ඊටත් වැඩිය හොඳයි තව තිසාව.
බණ කියාගෙන යනකොට එතනත් හිත පිහිටියා. ඊටත් වඩා හොඳයි කියලා යාම දිව්‍ය ලෝකේ. ඊළඟට තුසිතේ නිම්මාන් රති. ඔහොම දෙව්ලොවින් දෙව්ලොවට හිත පිහිටවාගෙන යනකොට සාරිපුත්ත හාමුදුරුවෝ බණ කියාගෙන යනකොට හිත එකඟ වුණා සමාධියක් ඇති වුණා. දැන් බලන්න මේ අපායන් හිටපු කෙනා මරණ මංචකේ හිත පැහැදිලා සමාධියක් ඇති වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරා හිත එකඟ වුණාට පස්සේ ඔය මදේද මොකද මැරෙන්න වැටෙනකන් බමුණු කියන්නේ මහා බ්‍රහ්මයා ළඟ තමයි උපදින්න කැමති බ්‍රහ්ම ලෝකයන් ධනංජානී ඉතින් බ්‍රාහ්මණ ආගම අදහගෙන හිටියේ දැන් ඉතින් ওই ටික මදය කියලා සාරිපුත්ත හාමුදුරුවෝ කරේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ ගැන කියලා දුන්නා ධනංජානී ඔබ මේ සතර බ්‍රහ්ම විහරණ වඩන්න කියලා සාරිපුත්ත හාමුදුරුවෝ අර සීතු මැදුරෙන් එළියට බහලා ආරාමයට වැඩි ටික දුරක් යනකොට ධනංජාන එහෙම මෛත්‍රී අරමුණේම හිත පිහිටියා පණ ගියා බ්‍රහ්ම දෙවි කෙනෙක් විලා බබලෝ පහල වුණා. එතකොට බලන්න කොහි යන්න හිටපු කෙනාද මේ අපායට කර්මයේ හැදිලා ගිනිදල් පෙනිච්ච කෙනා. කල්යාණ මිත්‍රයෙක් ළඟ හිටියොත් පේනව නේද බේර ගන්න පුළුවන් හැටි. බ්‍රහ්ම ලෝකෙ පහල වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ ඈතින් වඩිනකොට ගන්ධ කුටියෙන් එළියට ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරුවන්ට ඈත තියාම කියනවා ඇයි සාරිපුත්ත ඔබ ධනංජානි වෙතින් නැවැත්තුවේ කියලා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් සියල්ල බලාගෙන හිටියා. සාරිපුත්ත හාමුදුරුවන්ට නැති නුවණක් බුදුහාමුදුරන්ට තියෙනවා. ඒ තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ. කෙනෙකුගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවය දකින්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. සාරිපුත්ත හාමුදුරුව බමුණුවින් නවත්තලා බුදුරජාණන් වහන්සේ දැක්කා එතනින් නවත්තන්න නැතුව අනිත්‍ය ගැන විදර්ශනාව ගැන පංච උපාදානස්කන්ධි පැත්ත විදර්ශනා වඩන හැටි කියලා දුන්නා නම් ධනංජානීට මාර්ගඵලයක් ලබන්නත් පින තිබිලා තියෙනවා. ඒක සාරිපුත්ත හාමුදුරුව කරේ නැහැ. මගින් නවත්තලා බුදුරජාණන් වහන්සේ ඈතදී අහනවා ඇයි සාරිපුත්ත ධනංජානීව එතනින් ඔබ නැවැත්තුවේ කියලා. මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ධනංජානි සූත්‍රේ. එතකොට අපිට පේනවා මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍රෙක් ළඟ හිටියොත් බේර ගන්න පුළුවන්. සමහර සිදුවීම් තියෙනවා බුදුරජාණන් වහන්සේ සමහර අය සුගති යවන්නේ. එක සිදුවීමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තියෙන් දකින්නවා වයසක අම්මා කෙනෙක්. කුදු ගැහිලා වයසක අම්මා කෙනෙක් මේ මාර්ගඵල ලබන්න ඒ වෙලාවේ කල්පනාවත් ඇති අම්මා කෙනෙක්. හැබැයි හිත පැහැදුණු සුගතියක් එච්චරයි. ආනන්ද හාමුදුරන් කියන ආනන්දේ තථාගතයන් වහන්සේ සමග වඩින්න කියලා. ආරාම පාරක් දිගේ හැරමිටියක් අරගෙන කුදු ගැහිලා බිම බලාගෙන එනවා ඉස්සරහට. බුදුරජාණන් වහන්සේ වෙන පාරකින් වැඩම කරලා අර අම්මා ඉස්සරහම නතර වුණා. දැන් පැත්තකින් යන්න පුළුවන්. මේ අම්මා ඉස්සරහම නතර වුණා. මේ අම්මා බැලුවා කවුද මේ මගේ ඉස්සරහා හිටගත්තේ කියලා බැලුවා. සිරිපතු දෙක දැක්ක අමාරුවෙන් ඔළුව උස්සලා බලනකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අම්මේ හිත පහදව ගන්න මේ අම්මා ඉස්සරහා වැඩ ඉන්නේ මේ තුන් ලෝකෙදම යහපත උදා කරන බුදුරජාණන් වහන්සේ කියලා. අර වචනෙට හිත පහදුණා. අනේ සාදු කියලා එහෙම වැන්දා. එච්චරයි. බුදුරජාණන් වහන්සේ වද ආනන්ද අපි දැන් යන් කියනවා. එහෙම පාර ඉදිරියට යනකොට අර අම්මා ඉතින් ඉස්සරහට ගියා හිත පහදුණා. කුලප්පු වෙයි කියලා දෙනක් යන්න මගදී. ඒක කර්ම විපාකයක්. ඒක නවත්තන්න බෑ. පෙර කර්ම විපාකයක්. ඒ අම්මා මැරෙනකොටම සිහි වුණේ අර බුදුහාමුදුර ගැන පැහැදිච්ච හිතෙන් පණ ගියේ. නින්දෙන් පිපිදියා වගේ දිව්‍ය ලෝකේ දිව්‍ය විමානයක පහළ වෙනවා. එතකොට බලන්න අන්තිම මොහොතේ හිත පැහැදුණත් බුදුරජාණන් වහන්සේ ගැන සුගතියේ කියේ සිදුවීම් ඕන තරම් දේශනාවල තියෙනවා. ඒ නිසා පින්වතුනි අපි ප්‍රායෝගික වෙන්න ජීවිතේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න මරණාසන්න කතුරෙක් වෙන්න එපා කවුදාවත්. පස්සේ පසුතැවිලා වැඩක් නැහැ. ගොඩාක් දුරට අපිට පස්සේ පසුතැවෙන්නේ නැද්ද? අනේ අපි මේ වෙලාවේ අපිට සීයුන්නේ නැහැ. මේ වෙලේ අපි බුද්ධිමත් වුණා නම් අනේ අපරාධي අපිට මෙහෙම මේ ටික කරගත්තා නම් කොච්චර දෙයක්. පස්සේ අපි පසුතැවෙනවන්නේ.